ඉතින් මේ ලබන බාධකේ නිසා තමයි මේ දැන් මේකන් වතුර මාසයක් වෙනවා. කලින් කියන්නේ 2017 ආවා. ඉතින් ඒව බහැලා කියන්නේ විනාශම වුණා මේ. නගරේ බොහෝ තැන්වල ජලය බාධාවක් වෙලා තියෙන්නේ. ඒකෝ අනවශ්‍ය ඉදිකිරීම් සහ විවිධ අවිධිමත් ඉදිකිරීම් නිසා. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 16ක ජනතාව ජල ගැලීම් නිසා මෙවන විට පීඩාවට පත්ව සිටිනවා. ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ පීඩාවට පත් මාතර ජනතාවට කඩිනම් සහන සලසන ලෙසයි. උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් අද සහ හෙට වසා දමා තිබෙනවා. මාතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන වැසි හේතුවෙන් ප්‍රදේශ රසක් ජලයෙන් යටවීමත් සමග සංවාදයට ලක්ව තිබෙන නිල්වලා ගඟේ ලවණ බාධකය මේ. මේ වන විට අකුරැස්ස, කඹුරුපිටිය, අතුරලිය, මාලිම්බඩ, මාතර සහ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වී තිබෙනවා. ජනතාව පවසන්නේ වෙළඳාමෙන් නොව මෙවර දින 11කට අධික කාලයක් එකම අයුරින් ජලය රැඳී තිබෙන බැවින් තමන් අසරණ වී සිටින බවයි. ලවණ බාධක ඉදි කරන්න දිස්ත්‍රික් ගොවි සංවිධාන, ඒ වගේම ජාතික ජල සම්පාදන මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ නිලධාරීන් ඉහළ පෙළේ නිලධාරීන් අල්ලස් දූෂණ වලට යට වෙලා යටිමඩි ගහලා මේ අත්නෝමතික ලෙස මේ ක්‍රියා කරපු ක්‍රියාකලාපය නිසා තමයි අද මේ තත්ත්වය පත් වෙලා තියෙන්නේ. ග්‍රාම නිලධාරී වසම් 65ක පදිංචි ජනතාව මේ වන විට පීඩා විඳින්න සිටිනවා. 2003 වසරේ යෝජනා වූ ලවණ බාධක ව්‍යාපෘතිය 2012 වසරේ ආරම්භ කර 2022 වසරේ වැඩ අවසන් කෙරුණා. එහි මූලික අරමුණ වුණේ ලවණ ජලය ගඟට මුසු වී පානීය ජල අර්බුදයක් ඇතිවීම වළක්වා ගැනීමයි. 1969-70 ගඟ වතුරටත් මම හිටියා. ඒකෙත් අපේ අර තට්ටු දෙකේ කෙවල් තට්ටු වලට යනකම්ම වැදුණා. 2003 ගඟ වතුරක් ගැලුවා. ඒකත් ඒ සමානයි. 2017 ගඟ වතුරක් ගැලුවා. ඒකත් ඒ වගේ. ඒ වගේ ගැලුවට දවස් 3යි ඒ ගඟ වතුර 3ම තිබුණේ මේ ප්‍රදේශයේ පාරවල් ඉස්සරෙන්න. දවස් 3ෙන් පාරවල් ඉස්සරුණා. ඉතින් මේ ලවණ බාධකේ නිසා තමයි මේ දැන් මේ ගඟ වතුර මාසයක් වෙනවා. කලින් කියන්නේ 2017 ආවා. ඉතින් ඒව බහැලා කියන්නේ විනාශම වුණා මේ වහලටම කියන්නේ. දැන් මෙන්න මේ මගුලක් බැඳගෙනලුනේ ලවණ බැම්මේ කියලා ගඟේ වතුර බහින්න තිබුණේ. මාතර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර ෂණිකව ජලයේ බැස යාමේ ක්‍රමයක් සකස් කිරීමට උත්සාහ කරමින් සිටන බවයි. අත වශයෙන්ම දැන්ට නගරේ බොහෝ තැන්වල ජලය බාධාවක් වෙලා තියෙන්නේ. ඒකෝ අනවශ්‍ය ඉදිකිරීම් සහ විවිධ අවිධිමත් ඉදිකිරීම් නිසා. නිල්වලා ගංගාශ්‍රිතව වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් ජල සම්පාදන මණ්ඩලයත් සියල්ල මේක රාසී කරගෙන වඩාත් ක්‍රමවත් වැඩපිළිවෙලකට ක්ෂණිකව වතුර බැහිමේ ක්‍රියාවලියක් සකස් කරන්න අවශ්‍ය උත්සාහයන් අපි ගනිමින් පවතිනවා. මං හිතන්නේ ඊයේ ගරු අමාත්‍යතුමාලගේ රැස්වීමෙදිත් කතා කරේ මේ සඳහා අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම සම්බන්ධ. නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකයේ හේතුවෙන් අවට ප්‍රදේශ ජලයෙන් යටවීම පිළිබඳව මාතර දිස්ත්‍රික් ලේකම් වයි වික්‍රමසිරි මහතා වාරිමාර්ග අමාත්‍යාංශයේ සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරුන් වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ලවණ බාධකයේ අසලින් ජලය ගලා යාම මන්දගාමී වන බවට ප්‍රදේශවාසීන් හා ගොවි සංවිධාන දන්වා ඇති අතර ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී මහජනතාව අතර නොසන්සුන්තාවක්ද වර්ධනය වෙමින් පවතින බවයි. මෙම ගැටලුවට අදාළව ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලය ඇතිකරගත් එකඟතා නිසි පරිදි ඉටු නොකිරීම නිසා ප්‍රදේශවාසීන් මින් පෙරද පීඩාවට පත් වූ අතර වර්ධනය වෙමින් පවතින නොසන්සුන්තාවෙහි වගකීම එම මණ්ඩලය විසින් දැරිය යුතු බවද ලිපිහි සඳහන්. අපි මේ වනට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විදිහට අපේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සැප්තැම්බර් මාසේ 7 වෙනිදා විශේෂ තීන්දුවක් ගත්තා වම්මයුරේ තියෙන බයිපාස්වල කපලා දාන්න. ඒ අනුව අපි මේ වනටත් ඒ බයිපාස්වල කපලා තියෙන්නේ. හැබැයි ඒකේ තියෙනවා යට ෂීට් පයිල් ප්‍රමාණයක්. ඒ ෂීට් පයිල් ප්‍රමාණය ඉවත් කරන්න අපි විශේෂ සාකච්ඡා ඊයේ දිනේදී පැවැත්තුවා. ඒ තියෙන සාකච්ඡාවේදී ගත්ත තීන්දුව තීරණ මත අපි ඉස්සරහදී යාළලිත් ඉහළ මට්ටමේ අමාත්‍යංශ මට්ටමේ තීන්දුව තීරණයක් අරගෙන අදාළ අමාත්‍යාංශ දෙකේ නිලධාරීන් එක්ක ඒ මේ ගැටලුව විසඳ ගන්න කටයුතු කරනවා.
අද පස්සරුවේ මාලිම්බඩ කද්දුව තල්ගහගොඩ කටුවන්ගොඩ ඇතුළු ප්‍රදේශවලට යුද හමුදාවේ සහන කණ්ඩායම් යොදවා තිබුණා. මාතර හක්මන ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති අතර මාතර නායිම්බඩ කටුවන්තුඩ ප්‍රදේශයේද ජලයෙන් යට වී තිබෙනවා. බොහෝ නිවාස තුළට අපිරිසිදු ජලය ගලා ඇති අතර කිඹුලන් සිටින බැවින් බැහැරට යාමට පවා නොහැකිව සිටින බවත් ජනතාව අප සමග පැවසුවා. බණ්ඩත්තර ප්‍රදේශයේ පහත් බිම් හා නිවාස ජලයෙන් යට වී තිබෙන්නේ එහි දෛනික ජනජීවිතය මුළු මනින්ම අඩාල කරමින්. මුලටියන කොටපොළ මාර්ගය එල්ලාවල ප්‍රදේශයේදී ජලයෙන් යට වූ අතර පැය ගණනාවක් ප්‍රවාහනයට බාධා එල්ල වුණා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන වුවත් සලකුණ News First YouTube channel අදම subscribe කරන්න. News First ජනතාව සමග